Jayagam Sri Lanka Polonnaruwata Desvidis Rakiya Martu 16 Polonnaruwa Jathika Kridanganeyedi 2019 Janadhipathiwaranayedi api ithamathma pahadiliwama prakasha kara me rate kaanta parapura nirantarayenma muhuna dena sanipa arakshaka gataluwata tirasara visadumak labi yutu kiyana karana ada dine Selin padanama saha Wanduragala metiniya pramukha e kandayama ithamathma anagibhavaniya yojanawak idiripat karala me rate e sanipa arakshaka pahasukam nomathi sanipa arakshaka daridratawen pelena kaanta parapura wenuwen ithamathma wedagath yojanawak idiripat karala thibenawa meka gana wedidura vigraha karanna deyak naha ape rajayak thula Ida didas dahana medi porondu nu akare da Scotland te laba dina wasena sieluma awashatawe tibena enamut mulia gatulu nisa e daragan na tabari e awashatawe tibena sieluma antawan menuen api e sani parakshaka dua laba di me wada satahana riat muka karamin ya hudek subasadhana yak pamanak nove deshiya aarthika kriyavaliyata daayaka wena deshiya karmaanta kendra karagena e karmaanta pravardhane kirime arumunak meyata baddha karamin me aadayam utpadane karana aarthika vardhaneyata daayakatwe laba dena e wagema anik patten visheshayenma kaantawage saukhya surakshita bhavaya tahuru karana oba danagannata ona මේව හරියාකාරව පාවිච්චි නොකිරීම තුළ ගැබ් ගැල පිළිකා වකුගඩු ආසාදනය මේ වගේ රෝග රසක් නිර්මාණය වෙනවා. ඉතින් අත්ත වශයෙන්ම මෙවන් ක්‍රියාවලියක් ඉෂ්ට සිද්ධ කිරීම තුළින් කාන්තාවගේ සෞඛ්‍යයි ඒ සුරක්ෂා වෙනවා සේම සෞඛ්‍ය වියදම අනෙක් පැත්තකින් අඩු වෙනවා. මොකද මේක අත්ත වශයෙන්ම රෝග නිවාරණ වැඩසටහනක් බවට පත් වෙනවා. අනෙක් කාරණාව තමයි මේ ඉදිරිපත් කරපු වැඩසටහන තුළ පරිසර ශේෂ්ත්‍රයේ මේක ඉතාමත්ම ගුණාත්මක දෙයක් වෙනවා විශේෂයෙන්ම බහැර කිරීම ක්‍රියාවලියේදී අත්ත වශයෙන්ම පරිසර හිතකාමීව මේ අද ඉදිරිපත් කරපු යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් පරිසරයට හිතකාමී දෙයක් හැටියට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනකම හිටපු නව ශ්‍රී ලංකා අගමැතිතුමිය ජසින්තියා ආදන් මැතිතුමිය නව ශ්‍රී ලංකාවේ මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පාසල් මට්ටමින් පටන් ගන්න තිබුණා. ස්කොට්ලන්තේ මුළු රටේම කාන්තාවන්ට රාජ්‍ය අනුග්‍රහය මෙය ලබා දෙනවා. අපි වගේ රටක මෙය ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් පුරුෂ කේන්ද්‍රීය මානසිකත්වයක් ජන සමාජයේ තිබීම තුළ මේ 152ක් වූ කාන්තාවකගේ අයිතිය යටපත් වුණු තත්ත්වයක් තුළ අපේම රජයක් තුළින් කාන්තාවන් වෙනුවෙන් මේ යුතුකම අපි ඉෂ්ට කරන්නට සැදී පැහැදිලි සිටිනවා. ඇත්තෙන්ම මේ රටේ රජය ගෑස් දෙකක් නැත්නම් ඒක සුදු කරලා තියෙනවා. නමුත් දැන් වර්තමානයේ ගයින් කරලා ඒක ඉතිරිව පුදුලේ කරලා සම්බන්ධ මේ පැහැදිලි කරනවා මේ රටේ කුතුහලය. අයින් කරලා නේ? අද සමීප ආරක්ෂක තුවාවලට බදු පිට බදු ගහන තත්ත්වයක් අද තියෙනවා. ඉතින් අත්ත වශයෙන්ම මේ අපි කතා කරන්නේ කාන්තාවකගේ සෞඛ්‍ය අයිතිය පිළිබඳ. ඒ වගේම රෝග නිවාරණය පිළිබඳව. ඒ කරුණු කාරණා හේතු කරගෙන මම හිතන්නේ මේක අර පැතිකඩ ගණනාවක් එකතු වෙන. අපේ ජාතික නිෂ්පාදනයට ශක්තියක් වෙන. ඒ වගේම රැකියා උත්පාදනය කරන. ඒ වගේම කාන්තාවගේ සෞඛ්‍ය සුරක්ෂිත භාවය තහවුරු කරන. ඒ වගේම රෝග නිවාරණය කරන. ඒ වගේම පරිසර හිතකාමී ආකාරයේ වැඩසටහනක් හැටියට අපේ ජාතික ඉලක්ක ගණනාවක් එකවර සම්පූර්ණ කරගන්නට පුළුවන් ඒකාබද්ධ වැඩසටහනක් හැටියට ස්ථිරව අපේ රජයක් තුළ මෙය ඉටු කරන්නට කටයුතු කරනවා තමයි. මම හිතන්නේ විශ්වාස භංගයේ පිළිබඳව විවාදීදී ගැන කතා කරමු. ඒකට උත්තර දෙන්න ගියොත් එයිනුත් සිදුවෙන්නේ මේ කාන්තාවකගේ සෞඛ්‍ය අයිතිය
මාල්දු වීම, පළුදු වීම. ඒ නිසා මේ මාතෘකාවටම අද දවසේ අපි ඉමු. හොඳට බලා ගන්න පුළුවන් අඟහරුවාදායි බදාදායි ඒ විශ්වාස මංගෙ තුල සිදුවෙන දේවල්. නමුත් අද මේ රටේ 152 කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳ තියෙන විශ්වාසයේ භංග වී තිබෙන මොහොතක AIගේ විශ්වාසය තවදුරටත් පළුදුන කර AIගේ සෞඛ්‍ය සුරක්ෂිත භාවය තහවුරු කරන්නට උගම සිරු දෙනාම එකතු වෙනවා. දැන් මරණ පරිවැඩීම් සම්බන්ධව මෙතනදී තම අහබැංකු පරිවැඩීම් ගැන අපි ඕනතරම් කතා කරලා තියෙනවා. මෙතනදී මේ කාන්තා ප්‍රශ්නය ගැන මේක බලදු කරන්න යන්න එපා. බොහොම ස්තුතියි. සමාවෙන්න.